සියලුම පුරවැසියන්ට තමන්ට වාහනයක් තිබෙන ඒ වාහනේ තිබෙන ලියාපදිංචි අංකය සහ චැසී අංකය අනුව ලියාපදිංචි වෙන්න පුළුවන් ලියාපදිංචි වීමෙන් පසුව අපි පසුව නිවේදනය කරනවා අමාත්‍යංශයේ වශයෙන් කවදා ඉඳලාද මේක ක්‍රියාත්මක වෙන්නේ ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද ජාතික ඉන්ධන බලපත්‍රය ඔන්ලයින් හදාගන්නේ කියලා ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට ඉතින් ලින්ක් එකට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රෙජිස්ටර් කියලා ඔප්ෂන් එකක් ඉතින් රෙජිස්ටර් කරන ඔප්ෂන් එකේ වාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න ඕනේ ඊට පස්සේ ඊට පල්ලෙහෙන් වාගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න ඕනේ OTP කෝඩ් එක එන්නේ මොකද වාගේ ෆෝන් නම්බර් එකට ඉතින් OTP කෝඩ් එක සෙන්ඩ් කරාම ඔයාට SMS එකක් මාර්ගයෙන් කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ඔයාට OTP කෝඩ් එක අරගන්න පුළුවන් ඉතින් ඒකෙදි වාගේ OTP කෝඩ් එක වෙරිෆයි කරායින් පස්සේ ඔයාට ඉස්සරහට තව තොරතුරු ඇතුළත් කරන්න තියෙන ඔයාගේ සම්පූර්ණ නම ඒකම ඔයාගේ ලිපිණය ඉතින් මේක පළවෙනි පිටුවේ තියෙන්නේ ඉතින් මේ තොරතුරු ටික ඇතුළත් කරයින් පස්සේ ඔයාට next කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් එක ක්ලික් කරපුවාම ඔයාගේ vehicle details වලට තමයි එන්නේ. ඉතින් මේකෙදි ඔයාගේ වාහන අංකය, වාහන නම්බර එක, ඉංග්‍රීසි අකුරු මේ සියලුම තොරතුරු ඇතුළත් කරලා vehicle type එක ඇතුළත් කරන්නත් තියෙනවා. ඉතින් කාර් එකක්ද, බයික් එකක්ද මොකක්ද ඔයාගේ වාහනය කියන එක තමයි මෙතනින් select කරන්න ඕනේ. ඉතින් මගේ බයික් එක තමයි මම select කරන්නේ. ඊට පස්සේ ඔයාලට චෙසි නම්බර එක. ඔයා දන්නවා මෝටර රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ තියෙන ඔයාගේ වාහනේ චෙසි නම්බර එක. ඒ චෙසි නම්බර එක මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. මොකද මේ සිස්ටම් එක අනිවාර්යයෙන් මෙතෙන්ට link කරලා තියෙන්නේ. ඉතින් petrol කියන option එක select කරලා මම register කියන column එක select කරනවා. එතකොට මාව register වෙලා ඔයාට බලා ගන්න පුළුවන් process එක කොතෙන්ටද යන්නේ කියලා. යතරතුරේ ඔයාට SMS එකක් එනවා ඔයාව සාර්ථක ලෙස රෙජිස්ටර් වුණා කියලා. ඉතින් ඔයා ලොගින් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ආපහු ඔයාගේ මොබයිල් නම්බර එක දීලා send OTP කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉතින් ඒකම SMS එකකින් ඔයාට OTP කෝඩ් එක හම්බෙනවා. ඉතින් මේ OTP කෝඩ් එක ටයිප් කරලා ඔයා ලොගින් වුණාම ඔයාව මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. මේක තමයි QR කෝඩ් එක. මේක තමයි National Fuel Pass එක. ඉතින් මේකේ ඔයාගේ බයිසිකලේ නම්බර එක නැත්නම් ඔයාගේ වාහනේ නම්බර එක තියෙනවා. ඉතින් කොච්චර තෙල් ප්‍රමාණයකට ඔයා එලිජිබල්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා send QR code to my mobile කියන එක. ඒක ක්ලික් කරපුවාම ඔයාගේ QR code එක mobile එකටත් එනවා. ඉතින් download QR code කියන ඔප්ෂන් එක ක්ලික් කරපුවාම මේ වගේම QR එක picture mode එකෙන් ඔයාට download කරගන්න පුළුවන්. මොකද ඔයා තෙල් ගහන්න යනකොට මේවා අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. මේක verify කරලා තමයි ඔයාට තෙල් ලබා දෙන්නේ ඉස්සරහදී. ඉතින් මේ process එක තමයි මේ වෙනකොට කරන්නේ register කරගන්නවා. ඉතින් ලියාපදිංචි කරන එක තමයි දැන්ට කරන්නේ. ඉතින් ඔයත් ඔයාගේ වාහනේ හැකි ඉක්මනින් ලියාපදිංචි කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න මේක share කරන්න. ඔයාගේ experience එකත් comment කරන්න අමතක කරන්න එපා. වැදගත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. සුබ දවසක්.